සිංදෙනම් අයිබෝන් කියලා පිළිගන්නවට ට්‍රැක් YouTube channel එක. ඉතින් මම කලින් වීඩියෝ එකේදී ඔයාලට අරන් ආවා ලැප්ටොප් එකේ ඉන්සයිඩ් view එක. ඒ වගේම එකේ කොටසක් වන කූලින් යුනිට් එකේ ඉන්සයිඩ් view එක අරන් ආවා. ඉතින් මම අද ඔයාලට අරන් එන්න යන්නේ වර්තමානයේ තියෙන ලැප්ටොප් වලින් ඉවත් වීගෙන යන CD ROM එකක ඉන්සයිඩ් review එක. ඉතින් කලින් වීඩියෝ එකේ දෙක බැලුවේ නැත්නම් ඔයාලා ඒකත් බලලා මේ වීඩියෝ එකට සෙට් වෙන්න ඉතින් මේ වගේ මගේ තවත් වීඩියෝ තියෙන එක එක ගැජට් වලින් ඉන්සයිඩ් review ඒවත් බලන්න. ඉතින් මුලින්ම අපි පොඩ්ඩක් කතා කරමු මේ CD ROM එකෙන් මොකද්ද වෙන්නේ කියලා. ඇත්තටම CD ROM එක තියෙන්නේ සරලව කිව්වොත් ලැප්ටොප් එකට ඉන්පුට් එකක් දෙන්න. අපිට CD එකක් දාලා ඒක ඩේටා ලැප්ටොප් එකට දාගන්න පුළුවන්. ඒ වගේම ලැප්ටොප් එකේ තියෙන ඩේටා මොනවද එඩිට් ගන්න ඕන නම් CD එකට රයිට් කරලා එඩිට් ගන්න පුළුවන්. ඔන්න ඔය දෙක තමයි CD ROM එකේ තියෙන. ඉතින් වර්තමානයේදී ෆ්‍රේම් ඩ්‍රයිව් වගේ දේවල් ගොඩක් තියෙන නිසා මේ CD ROM කියන එක ලැප්ටොප් වලින් ඉවත් වෙලා තියෙනවා. ඉතින් එහෙනම් අපි බලමු අද මේ CD ROM එකේ ඉන්සයිඩ් එකේ මොනවද තියෙන්නේ. මෙන්න මෙතන තියෙන මේ පින් එක ගලවගත්තට පස්සේ අපිට පුළුවන් මේ CD ROM එක එලියට අරගන්න. මගේ ලැප්ටොප් එක රිවيو කරන වීඩියෝ එකේ මම මේක ගලව ගන්න ඉඩ තියෙනවා. ඉතින් මේ විදිහට මම මේක ගලව ගන්නවා. මෙන්න මේ විදිහට අපිට පින් එකක් යූස් කරලා මේක ඕපන් කරගෙන එළියට ඇදලා ගන්න පුළුවන් මෙන්න මේ විදිහට. රයිට් මෙන්න මේ විදිහට තමයි අපිට CD ROM එක බලා ගන්න පුළුවන්. ඉතින් මේ තියෙන්නේ CD ROM එක. ඉතින් මම මුලින්ම මේකේ මෙන්න මේ පින් දෙක ගලව ගන්නවා. මෙන්න මෙතන තියෙන කොටසට තමයි මේක ලැප්ටොප් එකට සම්බන්ධ කරලා තියෙන පින් එක සම්බන්ධ වෙලා තිබුණේ. ඉතින් මේකත් අපිට මේ විදිහට ගලව ගන්න පුළුවන්. මෙන්න මෙතන අපිට බලා ගන්න පුළුවන් මේකට ප්ලග් සම්බන්ධ වෙන පෝට් එක. ඊට පස්සේ මෙතනින් අපිට මේකේ ඩීටේල්ස් වගේ දීලා තියෙනවා. ඉතින් මම ඒව ගැන වැඩි විස්තරයක් කරන්න යන්නේ නැහැ. ඉතින් මේක ඔන් එකේ තියෙද්දි නම් අපිට මේ බටන් එක ප්‍රෙස් කරපුවාම පුළුවන් මේක ඕපන් කරගන්න. එහෙම නැත්නම් අපිට පුළුවන් මෙන්න මේ වගේ පොඩි පින් එකක් අරගෙන මේක ඕපන් කරගන්න. ඉතින් ලැප් එක ඕෆ් එකේ තියෙද්දි උනත් අපිට මේ වගේ පින් එකකින් CD එකක් එළියට ගන්න පුළුවන්. ඒකත් ඔයාලා සමහර විට දන්නවත් ඇති. මෙතන තමයි තියෙන්නේ මේකට අදාළ ප්‍රධානම කොටස. ඒ කියන්නේ මේකේ ලෙන්ස් එක. ඒ වගේම මෙතන තියෙනවා CD එක රොටේට් කරන මෝටර් එක. ඒ වගේම මේ ලෙන්ස් එක එහාට මෙහාට මූව් වෙන්න තව කුඩා මෝටර් එකක් තියෙනවා. මේ තියෙන මේ මෝටර් එක තමයි. ඉතින් මම මේ විදිහට මේක ඕපන් කරගන්නවා. ඉතින් ඒ කොටස් ටිකම තමයි අපිට මෙතන බලා ගන්න පුළුවන්. ඊට අමතරව මේක මේ විදිහට එළියට ගත්තට පස්සේ අපිට පුළුවන් මෙතන කුඩා සර්කිට් එකක් සමග රිබන් එකකින් සම්බන්ධ වෙලා තියෙන මේ ලෙන්ස් එක සහ රොටේට් මෝටර් තියෙන මැකැනිසම් එකට. ඉතින් මේකේ කොටස් ටික අපි වෙනම වෙන් කරලා බලමු. මේක වැඩ කරන්නේ කොහොමද? මේ ලෙන්ස් එක මූව් වෙන්නේ කොහොමද? CD එක රොටේට් වෙන්නේ කොහොමද කියන ඒවා ගැන. මෙන්න මේ විදිහට මේකේ පින් තුනක් තියෙනවා. මේ පින් තුන ගලව ගත්තට පස්සේ අපිට පුළුවන් මේකේ මෙකැනිසම් එක වෙන් කරගන්න. ඉතින් මෙන්න මේ ඇලුමිනියම් ප්ලේට් එක අයින් කරගත්තට පස්සේ අපිට පුළුවන් මේකේ මෙකැනිසම් එක ඉන්සයිඩ් එක මේ විදිහට බලා ගන්න. මේක රිබන් වලින් තමයි සම්බන්ධ වෙලා තියෙන සර්කිට් වලට. ඒ වගේම මෙතන අපිට බලා ගන්න පුළුවන් මේකේ ඕපන්
ස්විච් එකට අදාළ කොටසක් කුඩා කොයිල් එකක් සමග තියෙන්නේ. මේකේ බටන් එක ප්‍රෙස් කරනකොට මේ කොයිල් එක වැඩ කරලා මේක ඕපන් වෙනවා. නැත්නම් අර වගේ පින් එකකින් අපිට පුළුවන් මේක ප්‍රෙස් කරලා ඕපන් කරගන්න. මෙන්න මේ විදිහට මම මේකේ ඉදිරිපස කොටස ගලව ගන්නවා. මේකේ ස්විච් එක තියෙන කොටස හරි මේ තියෙන්නේ මේකේ ස්විච් එක. මේක ප්‍රෙස් කරපුවාම තමයි අපිට මේක ඕපන් කරගන්න පුළුවන්. ඉතින් මෙන්න මේ වගේ කුඩා ස්විච් එකක් තියෙනවා. මෙන්න මේ විදිහට අපිට පුළුවන් මේකේ මේ කොටස එළියට ගන්න. මෙන්න මේ වගේ රිබන් එකක් තියෙනවා. ඒක මේ විදිහට ගලව ගන්න පුළුවන්. මේ තියෙන මේක ඕපන් කරගන්න අවශ්‍ය මැකැනිසම් එකේ කුඩා කොටසක්. ඉතින් මේකෙත් මෙතන රිබන් එකක් සම්බන්ධ වෙලා තියෙනවා මේකේ ලෙන්ස් එකට. අන්න ඒ රිබන් එකත් අපිට පුළුවන් ගලව ගන්න මේ විදිහට. ඊට පස්සේ මම මේකේ CD එක රොටේට් කරන මෝටර් එකත් වෙන් කරගන්නවා. මේකේ කුඩා එන දෙකින් එන තුනකින් තමයි සම්බන්ධ වෙලා තියෙන්නේ. ඉතින් මේ මෝටර් එක මේ විදිහට කුඩාවට තිබුණාට ලොකු RPM එකක් තියෙනවා. මට මතක විදිහට නම් මේක සාමාන්‍යයෙන් තප්පරයට වට 400ක් වගේ රොටේට් වෙනවා. ඉතින් ඒක ඔයාලා දන්නව නම් හරියටම දන්නව නම් යටින් කමෙන්ට් එකක් දාන්න. ඉතින් මේකේ ලෙන්ස් එකත් අපිට පුළුවන් මේ විදිහට වෙනම ගලව ගන්න. ඉතින් මේකේ ලෙන්ස් එක මූව් කරන්නත් වෙනමම කුඩා මෝටර් එකක් තියෙනවා. මෙන්න මේ විදිහට අපිට පුළුවන් මේක වෙන් කරගන්න. මෙන්න මේ වගේ කුඩා බාර් දෙකක් දිගේ තමයි ලෙන්ස් එක මූව් වෙන්නේ මේ විදිහට. මෙන්න මෙතන තියෙනවා කුඩා ට්‍රෙඩ් බාර් එකක්. මේ ට්‍රෙඩ් බාර් එක රොටේට් වෙද්දි තමයි ලෙන්ස් එක එහාට මෙහාට මූව් වෙන විදිහට මේක නිර්මාණය කරලා තියෙන්නේ මෙන්න මේ විදිහට. ඉතින් මම මේකත් වෙනමම ගලවලා පෙන්වන්නම් ඔයාලට. මෙන්න මේ විදිහට අපිට මේ ට්‍රෙඩ් බාර් එක බලා ගන්න පුළුවන්. කුඩා මෝටර් එකක් තමයි සම්බන්ධ වෙලා තියෙන්නේ. කුඩා වුණාට මේකත් ගොඩක් පවර්ෆුල්. මේ වගේ මේකට සම්බන්ධ වුණාට පස්සේ මේක රොටේට් වෙනකොට එහාට මෙහාට මේ බාර් එක දිගේ
ලෙන්ස් එක ගමන් කරන විදිහට තමයි නිර්මාණය කරලා තියෙන්නේ. ඉතින් මේ CD එකේ ඇලුමිනියම් ලේයර් එකක තමයි මේකේ ඩේටා තැම්පත් කරලා තියෙන්නේ. ඉතින් මම CD එකක ඉන්සයිඩ් රිවියු එකක් වෙනමම ඔයාලට අරන්ගෙනම්. ඉතින් මේකේ ලෙන්ස් එක ගැන මම ඔයාලට ඒකේ කුඩා කොටස් වල රිවියු එකක් ගෙනාවේ නැහැ. ඒකත් මම වෙනමම වීඩියෝ එකකින් අරන්ගෙන බලාපොරොත්තු වෙනවා මේකේ ලෙන්ස් එකකින් ඩේටා රීඩ් කරන්නේ කොහොමද කියලා. කුඩා ලේසර් බීම් එකකින් තමයි මේකේ ඩේටා රීඩ් කරන්නේ. ඉතින් ඒ ගැනත් විස්තර දැනගන්න කැමති නම් මාත් එක්ක සෙට් කරලා ඉන්න. යටින් තව ඕනි දේවල් කමෙන්ට් කරන්න ඔයාලා දැනගන්න කැමති දේවල්. इनसाइड रिव्यू एक बलाकुलवाइन वीडियो को हमें वेदा कि लाइक करानी अदास्ट कमेंट करानी मनोवाद कमेंट कदाइंक मैं वीडियो अलग आलोटर बल आगरा इतनी सब्सक्राइब सब्सक्राइब इसे वीडियो बला तरह गेजेट इन सैड रिव्यू मैं बलापुर थिंक सुबह दवस्था।